పడగము శ్రీలంక మగన్ పడగము. රොඩ්ඩ ජනාධිපති කරගත්තා. ඒක ලෝක වාර්තාවක් වෙන්න පුළුවන් ඇත්තටම. හොයලා බලන්න ඕන. පාර්ලිමේන්තුව හිටපු තනි මන්ත්‍රීවරයෙක් ජනාධිපති වුණේ කොයි රටේද කියලා. අර රොඩ්ඩ අහක දාලා කවදාකවත් මේ රටේ ජනතාව ඡන්දයක් දීපු නැති රොඩ්ඩ ජනාධිපති කරගත්තා. ව්‍යවස්ථාවට මුවා වෙලා. හැබැයි ජනතාව කැමැත්තෙන් නෙමෙයි. ජනතාව කැමැත්තෙන් නෙමෙයි ව්‍යවස්ථාවට මුවා වෙලා. ජනතාව මොකද කරේ? එක්සත් ජාතික පක්ෂයයි රනිල් වික්‍රමසිංහයි 2020 ඡන්දෙදී මහමැතිවරණයේදී ලංකාවෙන් එක මන්ත්‍රී ධූරයකට සීමා කළා. රනිල් වික්‍රමසිංහ තරග වැදිච්ච කොළඹ දිස්ත්‍රික්කේ උදයා පරාදයි. ජාතික ලැයිස්තුවේ අන්තම් මන්ත්‍රීකමක් ඉතුරු වුණා. ඒකට දිවුරුම් දුන්නේ නැතුව බලාගෙන හිටියා වෙලා වෙනකම්. කපටිකම. කපටිකම. ඒකට එන වෙලා වෙනකම් බලාගෙන ඉඳලා රනිල් වික්‍රමසිංහ ආන්ගේ රොඩ්ඩ ජනාධිපති වුණා. එක්සත් ජාතික පාක්ෂිකයාට අන්තිම නෝක දුන්නේ. එක මන්ත්‍රී ධූරකට සීමා වෙච්ච එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා අලියාට අලියා ලකුණක් ඇති කරා. හරිද? රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය 6න් 5ක බලයක් තිබිච්ච DS සේනානායක මහත්ය හදපු, ඩඩ්ලි සේනානායක මහත්ය හිටපු, මොනවා වුණා JR ජයවර්ධන ඉදිරියට ගෙන ආපු එක්සත් ජාතික පක්ෂය අද එක්සත් ජාතික පක්ෂය පාක්ෂිකයාට අලියාත් නැති කරා. ලංකාවේ ඡන්දකොලේ අලියා නැති ඡන්දෙන්නේ මේක. එක්සත් ජාතික පාක්ෂිකයාට අලියා නැති කරලා අලියා ඇගුවා සිලින්ඩරේට. නේද? දැන් ගෑස් පරණ සිලින්ඩර කවුරුත් ගණන් ගන්නවද? ගෑස් ඉවර වුණාම සිලින්ඩරේ වැඩක් තියනවද? නෑ. අන්න 21 වෙනිදාට අනිවාර්යෙන්ම රනිල්ගේ ගෑස් බස්සලා සිලින්ඩරෙත් අහක දානවා මේ රටේ ජනතාව. සහතිකයි ඒක. සහතිකයි ඒක. කල්පනා කරලා බලන්න. මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා ප්‍රේමදාසලා මේ රටේ කරපු දේශපාලනය නිසා තමයි මේ ජනතාවට මහපාරට වැටෙන්නේ සිද්ධ වුණේ. ජනතාව තුන් වේලා කාලා ජීවත් වුණා නම් ඒක එක වේලට නතර වෙලා තියෙන්නේ. ජනතාවගේ දරුවන්ට මේ රට එපා වෙලා තියෙන්නේ. අද ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. සිය දෙනෙක් ඉස්කෝලේ යන්න පටන් ගත්තොත් ජනවාරි 5ට ඒ සිය දෙනාගෙන් ඉස්කෝලේකට ගිහිල්ලා විශ්වවිද්‍යාලයකට යන්න ඉතුරු වෙන්නේ 11 දෙනයි. මේ දුෂ්ට පාලකයෝ මේ ක්‍රමයේ වෙනස් කරා. අපි ආදරණීය ටිල්වින්සිලා සහෝදරයා මේ අවස්ථාවේදී සහභාගී වෙනවා. අපි දැඩි සහෝදරත්වයෙන් සහෝදරයා පිළිගන්නවා. බොහොම දැඩි සහෝදරත්වයෙන්. ඒ වගේම සහෝදරයා ඉතා ඉක්මනින් යන්න ඕන. තවත් රැස්වීම් කිහිපයක් තියෙන නිසා මගේ කතාව මම කෙටි කරනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියේ මේ දුෂ්ට පාලනේ පන්නන්න ඕන. අද ජනතාව ඒකට එකතු වෙලා ඉන්නේ, පෙළ ගැහිලා ඉන්නේ. ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම මේ දකුණේ අපි වගේම උතුරු පළාතෙත් එහෙමයි. මම ඊයේ මඩකලපුවේ හිටියා. ඒ මඩකලපුවේ ජනතාවත් එහෙමයි, තිරුණාමලේ ජනතාවත් එහෙමයි, අනුර සහෝදරය යාපනයට ගියා, යාපනයේ ජනතාවත් එහෙමයි. ශ්‍රී ලාංකිකයෝ හැමෝම අද එකතු වෙලා කියනවා අපේ රට හදාගන්න, මේ මාතෘභූමිය අපේ, මේක විකුණන්න දෙන්න බෑ, එක බිංගඟලක්වත් මේක විකුණන්න දෙන්න බෑ. රනිල්ලගේ රාජපක්ෂලගේ ප්‍රේමදාසලගේ යුගය අවසානයි. මේ ඇවිල්ලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ යුගය, මහජන යුගය, මහජන යුගය. රට බාර දෙන්නේ අනුර කුමාර දිසානායකට කියනක අද දෙයන්දර ජනතාව ඔප්පු කළා තියෙනවා. මේ ඔප්පු කිරීමේ සහතිකය 21 වෙනිදා දක්වා අපි ධෛර්යයෙන් අරගෙන යමු. මොකද මේ ගත වෙන කාලේ තමයි අනිවාර්යෙන් පච විදින කාලේ, බොරු පණ ගහන කාලේ, බොරුවට පණ එන කාලේ, අභූත චෝදනා, අවලාද, මඩ, නිന്ദා අපහාස ඕන තරම් ගහපු දැන්. හැබැයි අපි අපේ ගත්ත තීරණේ, අදිෂ්ඨාන සහගත තීරණේ, ධෛර්ය සම්පන්න තීරණේ, හදවතේ පළ කරගත්ත තීරණේ අත්හරින්නේ නැතුව හැම ගෙදරකටම ගිහිල්ලා තාම දෙගිඩියාවක් කියන කෙනෙක් ඉන්නවනම් ඒ හැම කෙනාම දැනුවත් කරලා මේ ජයග්‍රහණය, මේ මිහිපිට ලබන හොඳම ජයග්‍රහණය බවට පත් කරමු. ආසියාවටම හොඳම ආදර්ශය ලබා දෙමු. අන්නේ සඳහා ඔබ හැම දෙනාටම ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරමින් 22 වෙනිදා උදේ පාන්දර ඒ ඡන්ද ප්‍රතිඵල කියලා ඉවර වෙනකොට අපි තමුන්නාන්සල හම්බෙන්න මේ දෙයන්දර නගරයට එනවා. මෙතනට එනවා අජන්ත සහෝදරයා, මහේෂ් මහත්තයා, මේ අපි හැමෝම ජනිත් මහත්තයා, අපි හැමෝම එනවා. ඔබත් ඉන්න. අපි කවුරුත් ඡන්දේ දුන්නු නොදුන්නු හැමදෙනාම එකතු වෙලා හොඳ කිරිබතක් හදලා හැමෝම ඒ ජයග්‍රහණය සමරමු. අන්නේ සඳහා තමුන්නාන්සලට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබේ සමුගන්නවා. හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.